හරි එහෙමනම් අද කියලා දෙන්න යන්නේ ස්ට්‍රෙච් පාවිච්චි කළා දැන් ස්ට්‍රෙච් වල මූලික දේවල් ටික දන්න හින්දා ස්ට්‍රෙච් පාවිච්චි කළා කොහොමද අපි සිම්පල් ගේම් එකක් පුංචි ගේම් එකක් හදන්න කියන එක හරි ලේසිම ස්ටෙප් එකක් විදියට ලේසිම ගේම් එකක් විදියට අපිට කියන්න පුළුවන් පින් බෝල් ගේම් එකක් වගේ එකක් හදන එක ඉතින් ඒකේ ස්ටෙප්ස් මං කියලා දෙන්න මං කරන ගමන්ම ඔයාලටත් කරන්න පුළුවන් හරි ඉස්සලම ස්ට්‍රෙච් ලෝඩ් කර ගන්න stretch.mit.edu online එකෙන් මම ලෝඩ් කර ගන්න offline එක උනත් ප්‍රශ්නයක් නැහැ හරි මේකේ එතකොට මේකේ ඕන තැන් තියෙනවා නම් විතරක් නෝට් එකක් දාගන්න යරෙන නෝට් එකක් ලිවීම නම් අවශ්‍ය වෙන්නේ නැහැ හරි අවශ්‍ය දේවල් තියෙනවා නම් අවශ්‍ය විශේෂකරණ තියෙනවා නම් නෝට් එකක් දා සම්පූර්ණ කෝඩ් එක ඇඩ් කරන්න නෝට් එකට අපේ ග්‍රේඩ් 9 නෝට් එකට මම කෝඩ් එක ඇඩ් කරන්න අන්තිමටම ඉතින් ඒ ඇරෙන්න ඉතින් ග්‍රේඩ් 9 ග්‍රේඩ් 9 නෝට් එකේ අගට දාමු මේ මාතෘකාව ලියලා තියාගන්න කොහොමද ස්ට්‍රෙච් භාවිතා කර භාවිතා කර පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය කිරීම स्ट्रेच भाविता कर परिगणक क्रीडा निर्माण की हरि मूल्यम बलमु अभी कथा करने पिन बॉल गेम मम मेकट तीयन अपे स्प्राइट गलपेन नहने बोले तीयन स्प्राइट अंकल मम्मी एड स्प्राइट चूस स्प्राइट लेके मम बॉल की सर्च करना मटोन बोले सा बॉल सर्च कर बोल की तीन अपीट मम इतना हर मम्मी का करना टेनिस बॉल दुखती हर मे का टेनिस बॉल हरे तो मे बॉल लेकर तमा मम पावित कराने आने मगे स्प्राइट विधि हेट इति मम मुलिम मे बॉल लेकर මට ඕන ක්ලික් කරා මනතක මේ ගේම් එකක් කියන්නේ විශේෂත්වයක් තියෙන ඕනෑම ගේම් එකක් විශේෂයෙන්ම ලියද්දි අපි කියන්නේ forever loop එකක forever loop එක forever loop එක ඒකේ විශේෂත්වය මොකද්ද forever loop එකක් දැක්තොත් මොකද්ද විශේෂත්වය පුතේ දිගටම පුනර්කරණය වෙනවා දිගටම පුනර්කරණය වෙනවා නවතින්නේ නැහැ ඒතර මේක දැන් ගේම් එකක් නේ ගේම් එක දිගටම යනවා නවතින්නේ මොනවා වුණත් නවතින්න ඕන නවතින්න ඕන ගේම් ඕවර් වුණොත් නේද ගේම් එක මොනා හරි වෙලා ඒ කියන්නේ පැරදුනොත් හෝ දිනලා ඉවරුනොත් තමයි නවතින්න ඕන. ඉතින් ඒ වෙනතක් අපිට කියන්න බෑනේ කොච්චර වතාවක් උත්සාහ කරයිද කියලා පරිශීලකයා. ඉතින් පැරදිලා හෝ දිනලා අවසන් වෙනකන් එහෙනම් අපිට forever loop එකක් තමයි. ඒක විශේෂත්වයක් ගේම්ස් වල. ගේම් එකක් කරන්න වෙන්නේ forever loop එක. ඉතින් එහෙනම් මං ඉවෙන්ට්ස් වලින් ගන්නවා flag click එක. flag click එකට මං control වලින් ගන්නවා forever loop එකක්. forever loop එකේ මම කියනවා මේක move වෙන්න කියලා අංශක 90ක් අංශක 90ක ඩිරෙක්ෂන් එකක් තියාගෙන ස්ටෙප්ස් 10ක් මූව් වෙන්න කියලා ඒ වගේම අංශක 90 අපිට කලින්ම කියන්න පුළුවන් forever එකේ අපි කියමු මූව් වෙන ස්ටෙප්ස් 10ක් ඒ වගේම මූව් වෙලා අපි මේ පිටියක වදිද්දි on edge bounce කියලා මම කියන on edge bounce දැන් මම මේ flag එක click කරාම අර පේනවා මේ බෝලේ දෙපැත්තට bounce වෙනවා හරි on edge bounce හරි මේ තමයි මගේ මුල්ම දෙය ඊට පස්සේ මට ඕන මේක පොඩ්ඩක් වෙනස් විදියට හදා ගන්න මට ඕන මේ ගේම් එක හදද්දි හරි excuse me sir ඔව් sir on edge කෙනෙක් කොහෙද තියෙන්නේ
ඒක තියෙන්නේ මෝෂන් එකේමයි මේ නිල් පාට දෙයක් මං ගන්නවා නම් ඒවා තියෙන්නේ මෝෂන් එකේ පාටින් හොයා ගන්න පුළුවන් මේ තියෙන්නේ අන්තිමටම තියෙන යටිට පල්ලයට කියලා බලන්න ඔන්නේජ් බවුන්ස් හරි නේද හම්බුණාද ඔව් සර් ඊළඟට මේක මේ මෙහෙමම බවුන්ස් වෙන එක එච්චර සාර්ථක නැහැනේ මේක පොඩ්ඩක් බවුන්ස් වෙද්දී කිසියම් මොකක් හරි ඇන්ගල් එකක් තියෙනවා නම් තමයි හොඳ කෝණයක් මොකද නැත්තම් මේක එක කෙලින් යනවා කියන්නේ මේක ගේම් එක ගහන කෙනාට දිනන්න ලේසි අනිත් එක මේක උඩට පල්ලයට යනවා නම් තවත් ලේසි ඉතින් ඒ හින්දා මම මේකේ ඩිරෙක්ෂන් එක දෙන්නම් අංශක බිඳුවක් දුන්නා නම් එකල ස්ටාර්ට් කරමු එතකොට මේක උඩට පල්ලයට යනවා හරි අංශක බිඳුවක් දුන්නා නම් උඩට පල්ලයට යනවා දැන් මට ඕන මේක උඩට පල්ලයට ගියාට පොඩ්ඩක් ඇද වෙලා තරයට මෙහෙට යන්නත් ඕන ඒ හින්දා මම චූටි වැඩක් කරනවා මෙතනදී මම පාවිච්චි කරනවා දැන් මේක මේ අපි හිතමුකෝ මෙන්න මේ වගේ ආනතියෙන් යන්න ඕන කියලා අංශක 45ක් ඍණ පැත්තට අංශක 45ක් ධන පැත්තටත් විදිහට මම ආනතිය පාලනය කරන්න වෙන ගණන් දෙන්න පුළුවන් මම මෙතනදී දෙනවා 45ක් ධන සහ 45ක් ඍණ කියන පරාසයේ ඕනෑම අගයක් ඒක අපිට දෙන්න පුළුවන් මෙහෙම අපිට ගන්න පුළුවන් ඔපරේෂන්ස් වල තියෙන රෑන්ඩම් කියලා එකක් මේ තියෙන පික රෑන්ඩම් පික රෑන්ඩම් එකෙන් මම කියනවා හරි ඔයා ගන්න අංශක 45ක ඍණ කෝණයක් සහ අංශක 45ක ධන කෝණයක් අතර ඕනෑම අගයක් දැන් මම මේ ෆ්ලැග් එක ක්ලික් කරොත් දැන් බෝලේ 45ක ඍණ ධන කෝණයක ඔන්න එක යා බවුන්ස් එකගෙන යන ආරම්භක කෝණය ඍණ ධන අගයක් වෙන්න පුළුවන් හරි මේකත් රටාවකට යනවා වගේ නම් මට කරන්න පුළුවන් මේ පොයින්ටින් ඩිරෙක්ෂන් කියන එක දාන්න පුළුවන් ෆෝරෙව ඇතුළට. එතකොට එක ඒ කියන්නේ සැරෙන් සැරේට මේක වෙනස් වෙනවා. දැන් බලන්න. හරි. හැබැයි එතකොට අර මේක හරියටම යන එක කන්ට්‍රෝල් වෙන්නේ මේ බැඩේ වෙන්නේ නැහැ නේ. ඒ හින්දා මම ඒක සැරෙන් සැරේට වෙනස් වෙන්න ගියත් ස්ටෙප් එකෙන් ස්ටෙප් එක වෙනස් වෙනවා. මූ ස්ටෙප් 10ෙන් 10. ඒ හින්දා මම අපෝ මේ පොයින්ටින් ඩිරෙක්ෂන් මේ විදිහට කියනවා. දැන් යා රැන්ඩම් දිය. හරි බලන්නකෝ සරින් සරේට එක එක ආනතියක් ඇතුළ තමයි යන්නේ. හරි දැන් මේ බෝලේ යන්නත් ඕන මම බෑග්ග්‍රවුන්ඩ් එකක් උත් දාගන්නම් ඒක මං. ඒක ගැලපෙන බෑග්ග්‍රවුන්ඩ් එකක් අපි දානකෝ. මම පාවිච්චි කරන මෙතනින් blue sky प्रमाण विशाल सापेक्ष හරි නේද දැන් අපිට මේක මේ zoom කරලා බලන්න පුළුවන් ඒක ටිකක් ලොකුවට පේන්න පුළුවන් area එක bounce වෙනවා slow කරන්න ඕන නම් අපි move වෙන පියවර ගන්න අඩු කරන්න හරි හරි මට ඊළඟට ඕන මේ බෝලේ දැන් අර pin ball effect එකේදී මේකට ගහන්නත් එපා මොකක් හරි අන්න එහෙම එකක් හදා ගන්න ඕන ඉතින් ඒ හින්දා මම එකක් paint කර ගන්නවා දැන් මම අලුතෙන් එකක් ගන්නත් පුළුවන් මට මෙතනින් search කරලා sprite එකක් බලමු තියෙනවද කියලා පොඩි ලෑල්ලක් වගේ එකක් තමයි ඕනේ. ලෑල්ලක් වගේ එකක් හොයා ගන්න. මම මෙතන තියෙන මැජික් වෑන්ඩ් එකක් නාන. ලයින් එකකුත් තියෙන කමන්නේ අපි එකක් ඇඳලා ගමු. මම බෑග් ගිහිල්ලා මෙතනින් අඳිනවා. මෙතනින් ගිහිල්ලා පේන්ට් කියලා තියෙන මෙතන තියෙන පේන්ට් කියලා. මේ පේන්ට් එකෙන් මට පුළුවන් ඇඳ ගන්න අපිට ඕන විදිහේ වගේ. මම මේ සෙන්ට් එකට ගිහිල්ලා මේ සෙන්ට් එකේ මෙන්න මේ වගේ මම එකක් ඇඳ ගන්නවා ඇඳගෙන ඉවරලා මගේ බෝඩ් එක මම දාන්නම් බෝඩ් එකක් ඕන නෑ ඇත්තටම බෝඩ් එක 0 කරලා දාමුකෝ බෝඩ් එකක් නැහැ දැන් මේක විතරයි තියෙන්නේ හරි ඊළඟට ඔය ඇති හරි දැන් මම එක පල්ලහැට අරන් එන්න හරි හැබැයි මේක තාම ඉන්ටරැක්ට් කරන්නේ නෑ මම මේ ඇඳ විතරයි එක මේ ස්ප්‍රයිට් එකට ස්ප්‍රයිට් 1 කියලා දැන් තියෙන එකට කැමති නමක් දාගන්න පුළුවන් මම මෙතන දාන්නම් මේකට
ස්ප්‍රයිට් පැඩල් කියලා දානවා පැඩල් එක මේ තමයි මගේ පැඩල් එක හරි ඊට පස්සේ මම කෝඩ් එකට එනවා පැඩල් එක කීබෝඩ් එකෙන් අපිට කීස් වලින් මූව් කරන්න පුළුවන් වඩා ලේසි මවුස් එකෙන් මූව් කරමු දැන් අපිට ඉක්මනට කෝඩ් කරන්න පුළුවන් මම පැඩල් එක මවුස් එකෙන් මූව් කරන්න ඕන හින්දා ඉවෙන්ට්ස් වලින් ගන්නවා අපෝ ෆ්ලැග් ක්ලික් එක ඒ වගේම කන්ට්‍රෝල් වලින් ගන්නවා ෆොරෙවර් එක එහෙම අරගෙන මම කියනවා මේක මවුස් එකත් එක්ක මූව් වෙන්න කියලා එහෙමනම් මට කියන්න වෙනවා මෝෂන් එකේ පැඩල් x එක x අක්ෂය කියන්නේ මේ හරස් පැත්තනේ මේ set x කියන එක මට කියන්න වෙනවා set x2 අපි කියමු මවුස් එකේ x එක set x2 මවුස් එකේ x එක අපිට ගන්න පුළුවන් sensing වලින් මවුස් x set x2 මවුස් x දැන් බලන්න වෙන දේ මේ පැඩල් එක මවුස් එකත් එක්ක දෙපැත්තට යනවා අපි තාමත් දැන් මේ උඩට යවන්න බෑ හරි පැඩල් එක සාමාන්‍ය පින් බෝල් වල එහෙම නෙවෙයි තියෙන්නේ නේද උඩට යන්නේ නැහැ මේ එකම මට්ටමේ මූව් කරන්න පුළුවන් මොන මවුස් එකත් එක්ක මූව් වෙන පැඩල් එකක් හදාගන්න හරි මෙතන එනකන් කරමු බලන්න මෙතන එනකන් ගැටලු තියෙනවද නැත්තම් හරිද සර් මවුස් x එක ගන්න මවුස් x කියන්නේ පුතේ සෙන්සින් වල සෙන්සින් මේ සෙන්සින් සංවේදනය කරලා බලන්න ඕන අපි ස්ටේජ් එක ඒක කරන්නේ සෙන්සින් වලින් ඒතර මවුස් එකේ x එක අපිට සෙන්සින් වලින් හොයාගන්න පුළුවන් හරිද සර් මගේ මේ පැටර්න් එක ටික ලොකු ඇදිනවා ආයක පුළුවන් නේ පුතේ මෙතනින් ඕනම් වෙලා ගිහලා කොස්ටියුම් එකට ගිහින් ඔයාලට මේකේ සයිස් එක වෙනස් කරන්න පුළුවන් මේක සිලෙක්ට් කරලා මේ තියෙන්නේ මේක මෙතන සයිස් එක වෙනස් කරන්න පුළුවන් පුතේ මෙතනත් ඔයාලට ගහන්න පුළුවන් සාමාන්‍යයෙන් 60 වගේ ගහලා අඩු කර ගන්න පුළුවන් දෙකෙන් එකක් try කරන්න කොහොමද කරේ සයිස් එක 60 කියලා ගහලා අඩු කරගන්න මේක ලේසි ඒක අපිට ලේසි හරි දැන් මේ 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 පැඩල් එකේ වැදුනම මේ බෝඩේ උඩ යන්න ඕන දැන් මේක වෙන්නේ නැහැ නේ පැඩල් එකේ වදින්නේ නැහැ නේ බෝඩේ හරි දැන් අපි ඒ කෝඩ් එක ලියන්න ඕන අපි කියන්න ඕන පැඩල් එකට නෙමෙයි බෝලෙට අපි කියන්න ඕන දැන් මේ ඔන් එජ් බවුන්ස් එකක් අපි දුන්නානේ මං if එකක් ගිහිල්ලා කියන්න ඕන if මේක පැඩල් එකේ වැදුනොත් ඒ කියන්නේ කන්ට්‍රෝල් එකට ගිහිල්ලා අපිට කියන්න පුළුවන් if මේක පැඩල් එකේ වැදුනොත් ඒක ආයේ සෙන්සින් වලින් කියන්න පුළුවන් if touching the මොකක්ද touching the paddle paddle එක touch වුණොත් paddle එක touch වුණොත් හරි paddle එකේ වැදුනොත් නැත්නම් paddle එක touch වුණොත් උඩට යන්න කියලා bounce වෙන්න කියලා අපිට කියන්න මගේකේ paddle කියන කින්නේ නැහනේ මං පුතේ මේකේ paddle කියලා නම වෙනස් කරා ඔයා වෙනස් කරේ නැද්ද ඔයා වෙනස් කරා එන්ටර් කරාද කොහමරි සේ ස්ප්‍රයිට් එකට යටින් නම් පැටලා තියෙන පැටල් කියලා එනවා මවුස් පොයින්ට් එක. ටචින් මෙතන ඉන්නේ වාට මොකද ටචින් මවුස් පොයින්ට් දෙන්නේ. මවුස් පොයින්ට් එකයි එජ් එකයි ටෙනිස් බෝඩ්. ආ. ආ සර් මම පැටල් එකේ පුතුවා කෝඩ් එක ලියන්නේ පැටල් එකේ එකයි වාට ටෙනිස් බෝලට යන්න ඕන. දැන් එනවනේ. टेनिस बॉल एक कोड के लिए अन्नो ना टचिंग पैडल के ला देंगे ना उन्हें ओ सर हाँ एक तो वाह इस साल लिया ना ना ते पैडल लेकर टेनिस बॉल एट तमा किया नॉन टेनिस बॉल ए पैडल के वैधुनो बाउंस वाइन के लाए किया नॉन है हम नंग अपने किया ना पुलों पैडल के वैधुनो अपने किया ना पुलों आयत पॉइंट में के डायरेक्शन ने का में भी दिखे टमा अपने किया ना पुलों ආයත් මෝෂන් වලින් පොයින්ටින් ඩිරෙක්ෂන් කොහෙටද යන්න ඕන පොයින්ටින් ඩිරෙක්ෂන් ආයත් මම දෙන ඔපරේෂන්ස් වලින් පික රැන්ඩම් රැන්ඩම් එකක් දෙනවා මේ මේ වගේම පැඩල් එකේ වැදුනොත් යන්න ඕන කෝණය ඍණ 45ක් උඩට නියන්න ඕන එහෙනම් ඍණ 45 ධන 45 අතර කියලා හරි දැන් බලමු මොන මම පැඩල් එකේ වද්දනවා බලන්න පැඩල් එකේ වැදුනොත් දැන් ඍණ 45 ධන 45 අතර කෝණය යනවා
දැන් පැඩල් එකට බවුන්ස් වෙනවා. අපිට ඕන නම් මීට වැඩිය පොඩක් චූට් මේ මේක ස්ලෝ කරන්න පුළුවන් මේක ස්පීඩ් වැඩි වගේ නම්. හරි. දැන් ඕන මගේ බෝල් එක බවුන්ස් වෙනවා. දැන් සෑහෙන දුරක් හරිය යයිකම දේ මම බිම දාගත්තොත් බෝලේ ගේම් ඕවර් වෙන්න ඕන. බිමට වැටෙන්න බිම දාගත්තොත් ගේම් ඕවර් වෙන්න ඕන. ඒක කොහොමද කරන්නේ? හරි. ඒ වගේම මම තව if එකක් දානවා බෝලෙට. බෝලේ බිම වැදුනොත් if I sense in වලින් කියනවා මම if touching if touching color කියලා මෙතනින් මම select කරනවා මෙන්න මේ බිම තියෙන දුඹුරු පාට. මේ තියෙන select කරන්න color pick එක. ඒ pick එකට ගිහිල්ලා මම බිම තියෙන දුඹුරු පාට select කරනවා. මේ දුඹුරු පාට එකේ වැදුනොත් දුඹුරු පාටකේ වැදුනොත් මොකද කරන්න ඕන? මේ වැඩේ නවත්තන්න ඕන. එහෙමනම් මම කියනවා motion නැත්නම් looks වලට ගිහිල්ලා say game over. Game over. Game over කියලා කියන්න. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ සියලුම ක්‍රියාවලි නවත්තන්න. Control වලට ගිහිල්ලා මම කියනවා stop all. Game over. Stop all. හරි දැන් බලන්න මේක play වෙනවා. හදිස්සියවත් මෙයා බිම වැටුණොත් ඔන්න game over වෙලා stop වෙනවා. හරි මේ මට්ටමට එනකන් හදමු. දැන් ඔයගලන්ට තේරෙන්න ඕන මේ games හදනවා කියන එක එච්චරම අමාරු නෑ. එකම දේ අපි අර හිතන්න ඕන. ඉතින් දැන් ඔයගේ මල්ලි එනවද අපේ කෝඩින් ක්ලාස් එකට? නෑ නේද? නෑ නේ. ඒ නෝ මේ මොකද මේ YouTube channel එකක් හදලා තියනවද? මන්ට ඒවල තියෙනවා. ඔයත් කරනවද නැත්නම් එයා විතරයිද? එයා විතරයි. ඔයත් පටන් ගන්න. සර් වෙලාව නෑ. වෙලාවක් නෑ. මෙහෙමයි ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඉගෙන ගන්න දෙයක් කරන්න. එතකොට අමුතුවෙන් වෙලාව හදා ගන්න ඕනේ නෑ. ඔයාලට අමාරු විෂයක් ගන්නකො පුතේ. අමාරු විෂයක් අපි හිතමු මැත්ස් හරි මොනවායි සයන්ස් හරි අමාරුයි කියලා. එතකොට ඒ අමාරු විෂයට ඔයා වීඩියෝ එකක් කරලා දාන්න පුළුවන් නම් channel එකට. හේතුව මේ දැන් එතකොට දැන් ඔයා අමාරු එකට වැඩි කාලයක් වැය කරලා ඔයා හිතනවනේ කොහොමද මේක පැහැදිලි කරන්නේ අනිත් අයට තේරෙන විදියට එහෙම හිතනවනේ. එතකොට ඔයාට පැති දෙකක්. එකක් වාගේ අමාරු විශේෂයට පුළුවන් වෙනවා. දෙවෙනි එක ඔයාට අමතර කාලයක් වැය වෙලා කාලය නාස්ති වෙන්නේ නෑ. එඩිට් කරලා දෙන ඒවා මල්ලිට කියන්න. එඩිට් කරන්න තියෙන්නේ. ඔයා රෙකෝඩ් කරලා දෙන්න රෙකෝඩ් කරන්න පුළුවන් Zoom වලින් රෙකෝඩ් කරන්න පුළුවන්. ලේසි. ඔයාම තනියෙන් මීටින් එකක් දාගෙන ඔයාම රෙකෝඩ් කරන්න. කවුරුත් ජොයින් වෙන්න ඕනේ නෑ. තනියෙන් මීටින් එකක් arrange කරලා ඔයාම රෙකෝඩ් කරන්න. එතකොට ඔක්කොම රෙකෝඩ් වෙනවා. එඩිට් කරලා දෙන ටික මල්ලිට කියන්න කරලා දෙන්න. ඊට පස්සේ කරන්න පුළුවන් අර මොනවා හරි මම කියලා දුන්න ටූල්ස් තිබ්බාට මොනවද මේ අර දැන් මොකද අපි කතා කරා නේද මේ මෙන්න මේක එහෙම කතා කරාද ඔයගොල්ලන්ගේ ක්ලාස් එකේ PH මේ යුනිවර්සිටි එකේ මේ කොලොරාඩෝ යුනිවර්සිටි එකේ මේ මේකෙන් මම දැක්කා ළඟදිත් අර අපේ මේ මොකක් හරි වීඩියෝ එකක් දාලා තියෙනවා ගොඩක් වෙලාවට මේ අපේ මිනිස්සු සමහර වෙලාවට සමහර දේවල් හරි අන්ධ විදිහට අදහන අවස්ථා තියෙනවා. මම දැක්ක අර මේ වීඩියෝ කරලා එකෙක් දාලා තියෙනවා චූඩමාණික් එකකින්. ඒක අර මේ පාට හත වෙනස් වෙනවා කියලා. ඒක අර අද්භූත දෙයක් විදිහට. දැන් ඇත්තටම එහෙම එකක් නෙවෙයිනේ චූඩමාණික් කියන්නේ. ඔයා දන්නවනේ එක එක පෘෂ්ඨ එක එක විදිහටනේ මේකේ කපලා තියෙන්නේ. ඒ කියන ඕක උපදමලමනේ තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අර සර් නිව්ටන් ඉදිරිපත් කරපු එක නේද පාට හත නේද? ඔව් වර්ණවලිය හැදෙන එක. දැන් මේකේ එකක් තියෙනවා මේකේ ගියාම දැන් මේකේ මම ෆිසික්ස් වලට කියලා දුන්නේ මේ මේකේ මේ තියෙන්නේ මේකේ තියෙනවා මෙහෙමයි සයන්ස් වලින් එහා ගිහිලා තියෙනවා බොඩිසම්. ඒ බොඩිසම් කියන්නේ සයන්ස් වලට ගොඩාක් එහා ගිය ෆිලොසොෆි එකක්. ඒක ඇත්ත. ඒ වුණාට මිලිස්සු ඒකයි සයන්සුයි
අරගෙන මං කියන්නේ සයන්ස් ලොකුයි කියලා එහෙම එකක් නෙවෙයි. හැබැයි සමහර දේවල් මිනිස්සු හරිම මේ වැරදි විදිහට ඒක තමයි කියලා يعني අద్భుත දේවල් අදහන්න කියන එක නෙවෙයි. කිසිම ආගමක එහෙම දෙයක් කියන්නේ නැහැ. අద్భుත දේවල් අදහන්න ගස් ගල් මේවා කරන්න එහෙම එකක් කියන්නේ නැහැ. ඒක කියන්නේ දර්ශනය තේරුම් ගන්න කියන. ඉතින් අපේ මිනිස්සු එහෙම නෙවෙයි. අපේ මිනිස්සු දර්ශනයට වඩා ෆිසිකලි භෞතිකව පේන දෙයක් තමයි පස්සෙන් දුවන්නේ. ඉතින් අකර චූඩා මාණික්කයක් කර මාකර ගත්තොත් මේක එක එක පෘෂ්ඨ එක එක විදිහට උපදාමලා තියෙනවා. එතකොට අපි හිතමු මේ තියෙන ඉරේලිය. හරි මේ ඉරේලිය වැටෙනවා. ඉරේලිය වැටෙනකොට මෙන්න මේ වගේ කිරණ වැටෙනවා. ආලෝක කිරණ. ඉතින් මෙතන ඉන්නවා කැමරා කරන එක්කනේ. දැන් මෙතන ඉන්නවා කැමරා කරන එක්කනේ. මේ තියෙන්නේ මොකක් හරි මේ වගේ මේ ආලෝකය වර්ධනය වෙන පෘෂ්ඨයක්. අද අපි හිතමු මේ වගේ උපදාන මොකක් හරි මැණිකක් මේ වගේ තියෙනවා. ඉතින් මෙතන ඉන්න කෙනා දකින විදිය වට තේරෙනවනේ මෙතන ඉන්න කෙනාට මොකද වෙන්නේ? මෙහෙම මේ විදියට මේක එක එක ඇන්ගල්ස් වලට තියෙන්න පුළුවන්. මේක මේ අපි හිතමු මේක මේ මේ විදිය එකක් තියෙන්නේ කියලා. එන්න මේ විදිය පෘෂ්ඨයක් මෙන්න මෙහෙම. මොන හදලා තියෙනවද කවුරු හරි? මෙහෙම එකක් කියලා. අද මේවා කියන්න බෑ මිනිස්සු ඊට පස්සේ බනිනවා. හරි. ඉතින් මේ විදිහට මේවා කළා අපි හිතමු මේ තියෙන ඉරේලිය. ඉතින් ඉරේලිය මොකද වෙන්නේ? ඉර මෙහෙම උඩට නගිනවා ඉර බහිනව නේද? එහෙම වෙනවනේ. ඉර තියෙන ස්ථානය වෙනස් වෙනව නේද? ඔව්. ඉර තියෙන ස්ථානය වෙනස් වෙනකොට මෙතන අපි හිතමු මේ හරි ඉන්න අපේ කැමරා ශිල්පියා හෝ කවුරු හරි න්යා ඉන්න මෙතන. මේ ඉන්නේ යා. හිතමු කැමරා එකක් තියාගෙන ඉන්න. ඉතින් මෙයා ඉන්න තැන වෙනස් කරනකොට හෝ එහෙම නැත්නම් ඉර ඉරේ ස්ථානය වෙනස් වෙනකොට මොකද වෙන්නේ? මෙයාට පේන වර්ණය වෙනස් වෙනවනේ. අන්තික මේක දැන් අර ඔගොල්ලෝ දැකලා තියනවද දන්නෙත් නෑ මේ වගේ මේ ගත්තම මේක මේ මේක මේ උඩ මේ පෘෂ්ඨේ ගොඩක් කපලා මේ මේවා කරලා තියෙන උපදමලා තියෙන එක මේ මේ වගේ හැඩතල ගොඩකට එන්න කපලා. එතකොට වර්තනය වෙන ප්‍රමාණය හිතලා බලන්න. වර්තනය වෙන්න පුළුවන් පෘෂ්ඨ ගාන වැඩිනේ. වර්තනය වෙන්න පුළුවන් පෘෂ්ඨ ගාන ඉතා වැඩි. එතකොට එහෙම එකකදී ඇත්තනම මේ වර්ණහත සරින් සරේට පේන්න ඕන. අනිවාර්යෙන් පේන්න ඕන. ඉර මෙහෙම යද්දී මෙයා ඉන්න තැනට මේ විදිහට මේ වර්ණ සැරින් සැරේට අන්ත චූටි වෙනසක් වෙද්දි මොකද වෙන්නේ මෙහෙම ඉර හිමීට හිමීට යනවා නැත්නම් පෘථිවිය කරකිනවා පෘථිවිය කරකිනවත් එක්කම මේක වෙනස් වෙනවා චුට්ට චුට්ට පාටවල් පේන පාටවල් වෙනස් වෙනවා ඔක සාමාන්‍ය සිද්ධියක් මේ දිනේ පාටවල් හැදෙන දිනේ ඔයාට ඔය වගේ දේවල් ඒවා විස්තර කරන්න නෙමෙයි මම කියන්නේ මේ ෆිසික්ස් වලට අදාළ දේවල් මේවා තනියෙන් කරලා බලන්න පුළුවන්. හරි දැන් මේ තියෙන ග්ලාස් මේ වීදුරු නැතුව මෙතන වතුර තිබ්බනම් මෙච්චර වෙන්නේ නැහැ. හැබැයි මේකේ ඝනත්වය වැඩි වෙන්න මේ වීදුරු වලටත් වැඩිය මේක වැඩි වෙන්න මේ බලන්න මේ අග්ග වගේ වැදුණු කොහොමද මේ හරිය පාට බෙදෙන හැටි? පේනවනේ ඔච්චර පාට ගොඩක් බෙදෙනවද කියලා. හරි. ඉතින් ඔය වගේ දේවල් අපි සමහරලාට වැරදි විදියට ගන්න. ඉතින් මං කියන්නේ ඔයගොල්ලෝ මොනා හරි විෂයක් අරගෙන ඒ විෂය කරුණු විස්තර කරන්න මට ඇත්තටම වෙලාවක් මට වෙලාව ඔයාට තරම් නැහැ. හේතුව මං එහෙම කියන්නේ මම සාමාන්‍යයෙන් මගේ දවස පටන් ගත්තම උදේ වරුවම මම ඔයා කරන්න ගොඩක් වෙලාවට අලුත් දේවල් ඉගෙන ගන්න. මොකද මමත් තාම ඉගෙන ගන්න. ඉගෙන ගන්න නෝට්ස් ඒ දේවල් බලන්න සමහරලාට ප්‍රැක්ටිකල්ස් හදන්න ඊට පස්සේ එඩ්මොඩු ඒවා අපේ වෙබ්සයිට් එකේ වැඩ තියෙනවා ඒ වගේ දේවල් අනිත් අයගේ ට්‍රේනින් වැඩවලට අනිත් එම්ප්ලොයිස් ලව ට්‍රේන් කරන ලෙක්චර්ස් ලව පුරුදු කරන ඒවට සමහරලාට ක්ලාස් උත් තියෙනවා. ඊට පස්සේ හවස 5ට පටන් ගත්තම මම ක්ලාස් ඉවර කරන්නේ රෑ 10ට විතර. ඊට පස්සේ
බබාලාගේ වැඩයි ওই ටිකයි ඔක්කොම ඉවර කරලා ඒගොල්ලෝ නිදි කරලා සාමාන්‍යයෙන් 12ට විතර එනවා නිදා ගන්නකොට ආයෙ උදේ 6ට නැගිටලා මට වෙලාව ඔයාලට තරම්වත් නැහැ ඉන්න වෙලාව නැහැ කියලා හිතන්නේපා කරන්න පුළුවන් ඒ සර ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්නේ නැහැ දැන් හද මොකද්ද මේ දැන් පින් බෝල් එක ඔව් ඒක වෙන්නේ සර් ලෝඩ් වෙන්නේ නෑ කියන්නේ අර කොඩියේ බොම් පොඩ්ඩක් එහා මෙහා වෙනවා ඉතින් දිගට මේ කො ෂෙයා කරන්න බලන්න ස්ට්‍රීම් එක ෂෙයා කරන්න බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න හරි සෙට් හරි ෆොරෙවර් සෙට් ටෙක්ස්ට් ටු මවුස් එක්ස් හරි ඒක හරි ඊට පස්සේ පොයින්ට් ඉන් ඩිරෙක්ෂන් 45 මූව් 10 ස්ටෙප්ස් ඔන් එච් ඉෆ් ඔන් එච් බවුන්ස් bounce in if touching the paddle if touching the color say game over stop ball වැටෙනවන game over ඇතුළට ඒකයි stop වෙනවා ඒක කලින් game over වුණාට පස්සේ තමයි stop වෙන්නේ නැතුව නිකම්ම stop වෙනවා නැත්තම් අපි program එක ඔයා විසින්ම stop කරගන්න දැන් හරි ආ paddle එකේ උස වැඩිනේ paddle එක හදාගන්න පුළුවන් යන්නකෝ මේව එකට paddle එකට යන්න paddle එකේ මේව එකට යන්න कस्ट्यूम गिहिला मैंने मेकट मैं देवनी तलेट देवनी तलेट नै देवनी तलेट मुल्लमती नहीं तले ने वे इट पास नहीं तले मैं इतले मम्मे हाईलाइट कर पेन एक गिहिला मैं कूड़े क्लिक कर शेप पे कोड़े क्लिक करना हरी देंगे मैं एक ने एजेस वाल एक बार अड़ू करा गाना कोई मैं का सेंटर में ना दीन ना पुत्र मैं सेंटर में ना दीन मैं सेंटर का टा गान तब पल्ला टा गान तब पल्ला टा गान सेंटर को उड़ती पड़ कमान ने है भाई आ नहीं तब चोटा पल्ला टा गान ना क्या तब चोटा तब तब टिका किलिम पल्ला टा गान तब टिका වැඩි වැඩි අරක ගෑවෙන ගාන අන්න හරි ගෑවෙන ගාන හරි එතනට අරගෙන දැන් තව අඩු කරන්න මේකේ සයිස් එක පොඩ්ඩක් නෑ මේ හරියට වගේ ගන්න දැන් ඇදයි නේද ඇදයි නේ එහෙම නැත්තම් මම කලින් ඩිලීට් කරලා ఒక అమారు ఇవగేన దెం అలుత్ పాయింట్ యాడ్ చేయనో డిలీట్ కరను ఉడ మే మే తీన్ డిలీట్ బటన్ ఎక డిలీట్ క మే డిలీట్ కరన షేప్ ఎక మే ఎరో ఎకట సెలెక్ట్ కల్ ఎరో ఎకట గిహిల్ సెలెక్ట్ కల్ డిలీట్ కర డిలీట్ బటన్ ఎక హరి దెం మేకింగ్ ఆయంది షేప్ ఎక ready දැන් අඩු කරා උස තව අඩු කරා ඔක shape එක පල්ලයට ගන්න තව ඔක පල්ලයට move කරන්න ඕන shape එක තව අන්න හරි ඔය වගේ ඒ වගේ තිබ්බනම් හරි එච්චර වැඩි ඇයි ඒ පල්ලයට move කරන්න වැඩි වැඩි තිබ්බ ගන්න හරි තව චුට්ටක් උඩට තව චුට්ටක් උඩට හරියට මෙන්න මේ මට්ටමට ගෑවෙන්න මේකේ ගෑවෙන්න හරි එකල ගන්න එකල අයින් කර ගන්න ඔබ මේ ඊට පස්සේ යන කෝඩ් එකට දැන් හරි දැන් බලන්න කෝඩ් එකට ගිහිලා බලන්න වේගය වැඩි නේ මු 10 steps තු තියෙන 5 steps 8 හරි ප්ලේ කරලා බලන්න හරි මම මගේ ස්ක්‍රීන් එකට මාරු වෙන්නම් දැන් හරිනේ දැන් ඒක හදලා ඉවරයිනේ දැන් අපි යමු අපහු
හරි අනුකි මුතන යා වැරදි ලින්ක් එකට join කරා හරි කමන මම මගේ screen එකට මාරු වෙනවා දැන් බලන්න ඔයාලට මේක play වෙන විදිය පේනවා ඇති හරි මට දැන් මේක බිම වැටෙනවා game over වෙනවා ඒකත් හරි game over වෙනවා play වෙන එකත් වෙනවා දැන් මට චූටි වෙනසක් කරන්න ඕන දැන් මට මේ මේ ටික උනාට ලකුණු තාම මේක හැදෙන්නේ නැහැ මට මේකට ලකුණු දාන්න ඕනේ එහෙනම් මම variables වලට ගිහිල්ලා අලුත් variable එකක් introduce කරනවා marks කියලා marks බිඳුවයි මම කියනවා පටන් ගන්නකොට marks බිඳුවේ තියාගන්න හරි ඒ වගේම වදින එක සැරයක් ගන්න මේ පැඩල් එකේ වදින එක සැරයක් ගන්න marks වැඩි කරන්න change marks to marks by 1 touching the paddle if touching the paddle එක ඇතුළට තමයි මේක දාන්නේ කියන්නේ මේක touch වෙද්දි තමයි ඔන්න මේක වැඩි කරන්න ඕන touch වෙන සැරයක් ගන්න marks වැඩි වෙන්න ඕන හරි ඒ වගේම පච්චන සරයක් ගන්න මාක්ස් වැඩි වෙනවා වගේම මම පුංචි කපටි වැඩක් කරනවා මෙහෙම මේ මූ වෙන ප්‍රමාණය 10 ඉන්න ස්ටෙප් ඉතින් මම ඔපරේෂන්ස් වලින් කියනවා එකතු කිරීමක් ගෙනල්ලා මම කියනවා මූ වෙන ප්‍රමාණය 8ෙන් පටන් ගන්න හැබැයි 8ට මෙයාගේ ලකුණුත් එකතු කරන්න දැන් මොකද වෙන්නේ ඉතල කියන්න බලන්න මොකද වෙන්නේ ලකුණු වැඩි වෙන්න වේගෙන් යනවා බෝ ලකුණු වැඩි වෙන්න වැඩේ අමාරු වෙනවා මම මුලින් ඉඳන් පටන් ගන්නවා දැන් 8යි මූව් වෙන්නේ එක ලකුණක් ගත්තා දැන් චුට්ටක් 9ක් මූව් වෙනවා ඊට පස්සේ ආයෙ ලකුණක් ගත්තා දැන් 10ක් මූව් වෙනවා ආයෙ ලකුණක් ගත්තා 11යි හරි කොහොම හෝම එන්න එන්න මොකද වෙන්නේ ගේම් එක කම්ප්ලෙක්ස් වෙනවා හරි පස්සේ මට මේක ටිකක් අමාරුයි හරියටම කන්සර්න් කරේ නැත්නම් ප්ලේ කරන්න ලකුණු වැඩි වෙන්න මම ගොඩක් ලකුණු 16 ඔන්න දැන් මට මේකේ රියල් ගේම් එකක් තියෙනවා මොකද ගේම් එකක් කිව්වම එන්න එන්න මොකද වෙන්නේ ඒක අමාරු වෙන්නේ ගේම් එකක ස්වභාවය ඒක ඉතින් ඔයාලට තව මේවා කරන්න පුළුවන් ඒ වගේම හරි ඒ වගේම තව වැඩක් කරනවා මම දැන් මෙයාට පොඩි chances දෙන්නත් තිබේ මේවා හිතලා හිතලා කරන්න පුළුවන් වැඩ හරි මේවා හිතලා කරන්න පුළුවන් වැඩ මෙයාට පුංචි chances දෙන්නත් ඕන එතකොට මොන වගේ chance එකක්ද අපි දෙන්නේ හරි මේ අතරතුරදී හරි මෙයා ඉන්න අතරතුරදී මම තව තව එකක් ගන්නවා තව sprite එකක් ගන්නවා ඒ sprite එකේ තියෙන්නේ අපි හිතමු මේ sprite එකෙන් වැටෙන්නේ මම ගන්නවා මෙහෙම gem එකක් crystal එකක් හරි crystal එකක් තියෙනවා මේ තියෙන crystal එක හරි මේ තියෙන crystal එකට මම කියනවා events වලින් flag click එයාට මම කියනවා ඉන්න තප්පර තප්පර 10ක් wait 10 seconds ඒ වගේම මම කියනවා මෙයාගේ position එක මෙතන තියමු position එක ඔතන තියලා මම කියනවා මේ වගේ මන් දෙනවා මේවා life lines හරි මේ වගේ මන් දෙනවා පහක් ආයෙත් මං කියනවා මේ 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 පහ මොකද්ද වෙන්න ඕන මම මෙයාට කියනවා හරි මෙයාගේ පොසිෂන් එක පොසිෂන් එක නෑ මූෂන් එකට ගිහිල්ලා අපි හිතමු හරි go to x x 58 command නේ x 58 y මට sorry x y command නේ y මෙතන තිබ්බායි y උඩ තිබ්බායි ඒක හොඳයි y 178ක් මන් නැත් 174 දෙන්නම් y x ට මම කියන random එකක් ගන්න random ගන්න කොහෙන්ද අපිට ගුණ operations වලින් ගන්න random එක pick random මම කියනවා x ගන්න ඍණ 150ක් ධන 150ක් අතර random එකක් හරි එහෙම අරගෙන මොකද්ද කරන්න ඕන
looks වලින් looks වලින් උත් motion වැඩ එක තියෙන්නේ events events create a clone of myself create a clone of myself දැන් බලමු මොකද වෙන්නේ කියලා මම මේක 1 second දෙන්න දැන් දැක්කක් දන්නේ උණ වැඩි තප්පරයක් යනකොට මොකද වෙන්නේ අර ජේම්ස් දැක්කද වෙන උණ දෙ ඔන්න බලන් ඉන්න තප්පරයක් යද්දි වෙන දේ බලන්න මොකද වෙන්නේ ජේම්ස් ගාන වැඩි ආ ජේම්ස් ගාන පහක් හැදෙනවා ජේම්ස් පහක් හැදෙනවා හරි ජේම්ස් පහක් හැදෙනවා ඒ වගේම මේ හැදෙද්දි ක්ලෝන් එකක් හැදෙද්දි මම කියන වෙනයි ක්‍රියේටර් ක්ලෝන් වෙන ස්ටාර්ටර් ක්ලෝන් හරි මේ අතරත් මම පුංචි ගැප් එකක් දෙන්න මේ අතරත් මම පුංචි ගැප් එකක් දෙන්න දැන් මේ ගේම් එක ටික ටික කම්ප්ලෙක්ස් දැන් මේ ගේම් එක ඇත්තටම අපි හදලා තියෙන්නේ හදලා තිබ්බට මට දැන් ඔයාලට තව වැඩිපුර දෙයක් කියලා දෙන්න ඕනේ හින්දා තමයි මම මේක දාන්නේ හරි එතකොට මම දානවා wait looks නෙමෙයි motion control වලින් wait මේ එකක් අතර කාලයක් මම දෙන්න තප්පර දෙකක් කියලා තප්පර දෙකයි තප්පර දෙකෙන් දෙකට තමයි මේක වෙන්න ඕන ඒ වගේම වෙන ස්ටාර්ටර් ක්ලෝන් ක්ලෝන් එකක් ස්ටාර්ට් කරාට පස්සේ මොකද වෙන්න ඕන මේක පල්ලහැට වැටෙන්න ඕන කොහොමද පල්ලහැට වැටෙන්න කියලා කියන්නේ දැන් ඔයා දන්නවා දන්න වැඩ වලින් කියන්න බලන්න පල්ලහැට වැටෙන්න කියලා කොහොමද කියන්නේ motion වලින් point in direction කීයද බිංදුව මෙතන ආ 180 point in direction 180 point in direction 180 point in direction 180 180ක් කියලා ඊට පස්සේ මොකද කරන්න ඕන move වඩ move කරන්න පුළුවන් 10 steps මේක continue කරන්න පුළුවන් වැඩක් මේක පල්ලහැට move කරන්න ඕ දැන් අපේ forever එක forever move 10 steps forever move 10 steps හරි දැන් බලමු වැඩේ හරියනවද කියලා දැක්කද ආ දැන් මේ මැණිකක් ඇල්ලුවොත් එකක් මැණික් තනින් තන වැඩනවා හරි දැන් වැඩේ කම්ප්ලෙක්ස් වෙලා තියෙන්නේ නේද දැන් ඔන්න ජෙම් එකක් ගන්න ජෙම් එකක් වැටුනොත් මම පොඩ්ඩක් අර ස්පීඩ් එක රීසෙට් කරලා දෙන්නයි යන්නේ මෙයා ජෙම් එකක් අල්ල ගත්තොත් මෙයාට පොඩි chance එකක් දෙනවා ලකුණු ටිකක් වැඩි කරලා හරි ලකුණු ටිකක් වැඩි කරලා ඒ වගේම අපි මෙයාව slow down කරලා දෙමු බෝලේ පොඩ්ඩක් slow කරලා දෙමු ඔන්න බෝලෙට ගිහිල්ලා මම කියනවා if if sense in වලින් touching the crystal crystal එක touch වෙනවා නම් මං කියනවා variables වලින් change marks ලකුණු 10ක් දෙන්න ඒ විතරක් නෙවෙයි අපි පොඩ්ඩක් වේගෙත් අඩු කරලා දෙමු නේද කොහොමද වේගය අඩු කරන්නේ වේගය අපි වෙනම දුන්නේ නැහැ වේගය වෙනම දුන්නේ නැහැ marks අනුවනේ වේගය තීරණය වෙන්නේ ඒ හින්දා අපි තව variable එකක් දාමුකෝ speed කියලා speed හරි speed දැන් මේක අනුවනේ තීරණය වෙන්නේ ඔන්න මම speed variable එක දානවා මෙතනට set speed to අට එකතු කිරීම marks හරි එතකොට මම මෙතනට දානවා move speed steps හරි තව ඔන්න වැඩිපුර variable එකක් හඳුන්වලා දුන්නා marks 10ක් දෙන ගමන් මම කියනවා set speed to බලමු වැඩ කරයිද කියලා speed එක මම අඩු කරනවා 5කට විතර ඒ gem එකක් ඇල්ලුවොත් හරි පටන් ගද්දි ඒ වගේම මම කියනවා පටන් ගද්දි ස්පීඩ් එක කීයද set speed අපි ස්පීඩ් එක 5න් විතර පටන් ගමු හරි ඔන්න දැන්
බෝල යන බෝල යනකොට ඔන්න ජේම්ස් වැටෙනවා ජෙම් එකක් මං අල්ලගත්තද ජේම්ස් වැටෙනවා වැඩි අවුල් නේද කෝ අපේ ජේම්ස් ටචින් ද ක්‍රිස්ටල් හරිද ටචින් ද ක්‍රිස්ටල් එක වුණාද ටචින් ද ක්‍රිස්ටල් ලකුණු හරි ගියාද ස්පීඩ් එක ද වෙනස් වුණාද ඕන හැම වෙලේම එකතු කරන්නේ නැතුව අපි තප්පර මෙහෙම කරමු මේක හැම වෙලේම එකතු කරාම තමයි කරදර හැම වෙලේම එකතු කරන්නේ නැතුව අපි අලුත් ඉවෙන්ට් එකක් දාමු මේ ෆ්ලැග් ක්ලික් එකේදී forever වෙන්න ඕන හැබැයි තප්පර කීයකට පස්සේද තප්පර 4කට නැත්නම් තප්පර 5කට පස්සේ තමයි මේ ස්පීඩ් එක වැඩි වෙන්න ඕන කියලා අපි කියමු. හරි දැන් අපි මෙතනින් කන්ටිනියු කරමු. දැන් බලමු අපි පටන් ගන්නකොට slow ගොඩක්. හරි slow. ඔන්න gem එකක් වැටුණා. gem එකක් වැටුණොත් අපිට ලකුණුත් එනවා. අද්දේ උනේ. හරි මේකත් අපි අයින් කරමුකෝ. ස්පීඩ් එක පහයි. දැන් ස්පීඩ් එක දිගටම යනවා මේ වගේ. බෝලේ උඩට ගන්නවා. ආ පටන් ගන්නකොට බෝලේ මේක උඩ තියෙන්නත් ඕනේ. ඒකත් අපි කියමු. ඔන්න ජෙම් එකක් ඇල්ලුවොත්. ආ හරි. බෝලේ ජෙම් එකේ වැදුනොත් නේ අපි දේලා තියෙන්නේ. ඒක ලොකු වැරද්දක්. මොකද්ද ජෙම් එකේ වැදින්නේ? පැඩල් එක නේද? තේරුණාද අවුල බෝලේ නෙවෙයි ජෙම් එකේ වදින්න ඕන පැඩල් එකනේ ජෙම් එකේ වදින්න ඕන පැඩල් එක දැන් මම මේක ඇදලා දානවා පැඩල් එක උඩට පැඩල් එක තමයි ජෙම් එකේ වදින්න ඕන එතකොට මේක ඕන නැහැ හරි if මේක වුණොත් තමයි මාක්ස් එන්න ඕන දැන් බලමු ඔන්න මේක ඉදිද්දි ඔන්න මේකක් වැදුණා දැක්කද මාක්ස් වැඩි වුණා ඔන්න මාක්ස් 81යි ඇයි එච්චර මාක්ස් වැඩි වෙන්නේ change marks by 10 ඇයි ජෙම් එකක් වැටෙද්දී එච්චර වැඩි වෙනවා පස් පාරක් වැඩි වෙනවද මේ set speed by 5 ඉච්චර ලොකු වගේක් තියෙන්නේ හතරක් එනවා කොහොමද ඒක වෙන්නේ 40ක් එනවා කියන්නේ හතර පාරක් වෙනවා මෙතෙන්දි එකපාරයි මෙතෙන්දි කොහොමද හතර පාරක් අපිට එන්නේ when flag clicked crystal එකයි නෙවෙටෙන්නේ crystal එකකින් ලකුණු එනවා 40ක් කොහොමද එහෙම වුනේ wait 5 times මේ crystal crystal පස් පාරක් එනවා හරි තප්පර දෙකෙන් දෙකට එක හරි crystal එක පල්ලයට වැටෙනවා එකක් හරි marks වල ප්‍රශ්නේ මට තාම හොයාගන්න බෑ ඇත්තටම
change marks by 10 මෙහෙම දාමුකෝ මේ change marks by 10 අයින් කරලා set speed to 5 විතරක් දාලා බලමු ඒත් එනවද කියලා marks වෙන කොහෙන් හරි එනවද දන්නේ නැහැ එහෙමනම් එන්නේ මෙතනින්ම තමයි change marks දාන්නේ නැතුව මම මෙහෙම දාන්නම් change marks by 1 දැම්මොත් හරි නේද එතකොට හතරක් නෙන්නේ එහෙම හිතලා අපි දැනට එක දාගමුකෝ නැත්තම් ඔක්කොම වෙලා යනවා නේ ඒකෙින් ද ඔන්න ක්‍රිස්ටල් එකක් වටනොත් හතරක් එනවා එක ක්‍රිස්ටල් එකකින් හතරක් හම් වෙනවා හරි කමන්නේ අපි මේ විදිහට ගමු ක්‍රිස්ටල් එකකින් හතරක් හම් වෙනවා ඒ හතර එන්නේ ඇයි කියන එක මට තාම මෙතනින් හොයාගන්න බැරි වුණා සමහරට මේ වෙනුවට අපිට එකතු කිරීම දැම්ම නම් එක හදා ගන්න පුළුවන් වෙයි. හරි කොහොම වුණත් දැන් මෙතන තියන set marks. අපි speed වැඩි වෙන එකනේ ප්‍රශ්නයක් වුණේ. Move speed steps. If a on edge bounce එකත් හරි. ඊළඟට touch in the paddle එකත් හරි marks වැඩි කරා. Change marks by 1. ඒ බෝලේ touch වෙනවා නා. ඊට පස්සේ game over කරන එකත් හරි. Stop all කරන එකත් හරි. දැන් अपे स्पीड वैडी करने का ही ने स्पीड पहाई तीन हरी पैडल टेन मम्मी हिम देना पैडल टेन मंकीन स्पीड वैडी कर चेंज मार्क्स बाय वन चेंज स्पीड बाय वन पैडल टेट मार्क्स उत्वेनवा स्पीड वैडीना हरी ने හරි මේක ආයල්ලලා ස්පීඩ් එක අඩු කර ගන්න පුළුවන් හරි ක්‍රිස්ටල්ස් අල්ලලා ස්පීඩ් එක අඩු කර ගන්න පුළුවන් ඔන්න මගේ වැඩේ හරි හරි ක්‍රිස්ටල්ස් අල්ලලා ස්පීඩ් එක වැඩි කර ගන්න පුළුවන් ක්‍රිස්ටල්ස් අල්ලන එක තාම හරියටම ආවෙ නැහැ ක්‍රිස්ටල්ස් අල්ලද්දී අපි කියන්න ඕන මෙන්න මෙහෙම දෙයක් එතකොට මෙයා පල්ලෙහාට එන්න ඕන ඒ වගේම තව දෙයක් අපි කියන්න ඕන if if මෙයා ටච් වෙනවා නම් if sensing වලින් අපිට කියන්න පුළුවන් touching the paddle paddle එක touch වෙනකොට මෙයාට මං කියනවා මේ clone එක delete කරන්න කියලා if touching the paddle control delete this clone හරි එතකොට වෙන්නේ මේ crystal එකක් අල්ලද්දි crystal එක නැති වෙලා යනවා මොන crystal එක නැති වෙනවා ක්‍රිස්ටල් එක කල්ලන්න බැරි වුණොත් ක්‍රිස්ටල් එක බිම වැටිලා තියෙනවා. හරි ක්‍රිස්ටල් එක අල්ලලා අපිට ස්පීඩ් එක අඩු කරගන්න පුළුවන්. හරි. දැන් බලන්න ආයෙත් ඔන්න මම උඩයි එක ක්‍රිස්ටල් එකක් ඉතුරු වෙලා තියෙන්නේ. ආ ඒ කියන්නේ ක්ලෝන් එකනේ පල්ලයට වැටෙන එක අපිට කරන්න පුළුවන් මෙහෙම. ඒක කරන්න පුළුවන් මෙතනට ගිහිල්ලා මේ ලුක්ස් වලින් අපිට ඒ ක්ලෝන් එක හයිඩ් ඒ කියන්නේ ඔරිජිනල් එකනේ ක්ලෝන් එකනේ වැටෙන්නේ. මේක අපිට හයිඩ් කරලා මෙතනදි ක්ලෝන් එක ෂෝ කරන්න පුළුවන්. එහෙම වුණා මේ උඩ ඉතුරු වෙන ක්‍රිස්ටල් එක පේන්නේ නැහැ. දැක්කද? හරි ඔය විදිහට අපිට කරන්න පුළුවන් හරි if touching the paddle then delete this clone හරි delete this clone වෙන කලින් අර කතාව අපි දාන්න ඕන මේ මෙතන touching the crystal කියලා දුන්නානේ touching the crystal එකේදී මේක වෙන්න කලින් අතනින් delete වෙලා යනවා ඉතින් ඒ හින්දා මෙතන අපි මේ දෙක දාන්න ඕන crystal එකටම දාමු එතකොට ප්‍රශ්නේ මම හිතනවා සෑහෙන දුරට විසඳේ කියලා crystal එකටම කියනවා delete වෙන්න කලින් ලකුණු එහෙම දීලා ඉන්න කියලා. If touching the paddle delete කරන්න කලින් marks වේ speed වේ හදලා ඉන්න කියලා. දැන් බලමු හරියයිද කියලා. ඔන්න crystal එකක් ඇල්ලුවා. speed නම් අඩු වෙනව නේද? ස්පීඩ් අඩු වෙනවා මාක්ස් උත් එකකින් වැඩි කරන්න කිව්වේ එහෙනම් එකකින් වැඩි වෙනවා දැන් අපිට හරියට ඒ මාක්ස් 10කින් වැඩි කරන්න ඕන නම් අතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ හරි දැන් බලමු ඔන්න බෝල් එන ගමන් ක්‍රිස්ටල් එකකුත් ඇල්ලුවා හරි දැන් මාක්ස් 10කින් වැඩි වෙන්නේ දැන් ඔන්න ප්‍රශ්නයක් නැහැ
දැන් හරියටම වෙනවා වැඩේ. ස්පීඩ් එකත් අඩු වෙනවා. ක්‍රිස්ටල් ඇල්ලුවම ස්පීඩ් එකත් අඩු වෙනවා වගේම ලකුණුත් වැඩි වෙනවා. හරි ක්‍රිස්ටල් ගාන අපි දන්නේ නැහනේ. ක්‍රිස්ටල් ගාන අපිට වැඩි කරන්න පුළුවන් තව. කොහොමද ක්‍රිස්ටල් ගාන වැඩි කරන්නේ? අර ක්ලෝන් එක හදනකොට රිපීට් වෙනවා. ක්ලෝන් එක හදනකොට රිපීට් ගාන මම 10ක් දානන් ක්‍රිස්ටල්. ඒ වගේම ක්‍රිස්ටල් අතර ටයිම් එක. ක්‍රිස්ටල් ලයිට් අතර ටයිම් එක හැම වෙලෙම දෙකක් දුන්නොත් මේක කාලයක් යනකොට ගේම් චීට් කරන්න ගන්නවනේ කට්ටියනේ. හැම දන්න හැම තප්පර දෙකම ක්‍රිස්ටල් එකක් එනවා කියලා. ලෑස්තිලා ඉන්නේ. ඉතින් ඒ හින්දා චූටි වැඩක් ඒකටත් කරනවා. ආපහු ගිහිල්ලා ඔපරේෂන්ස් වලින් දානවා. පික් රැන්ඩම්. හරි. එන වෙලාවක් කියන්න බෑ. හරි. හැබැයි මේක එන්නේ ටික වෙලාවකට පස්සේ. තප්පර 10ක්වත් ප්ලේ කරොත් තමයි ක්‍රිස්ටල් හම්බ වෙන්නේ. ඒ එන ක්‍රිස්ටල් එකත් තප්පරෙන් එන්නත් පුළුවන් 10ෙන් එන්නත් පුළුවන්. හරි දැන් මේක තවත් ට්‍රිකි. ඉතින් ඔය විදිහට තමයි අපි ගේම් එක ඩිවලොප් කරගෙන යන්නේ. බලන්නකෝ. ඔන්න දැන් තප්පර 5ක් අපි කොහොම හරි අල්ලගෙන හිටියොත් ක්‍රිස්ටල් එකක් එන්න ඉඩ තියෙනවා. ආමනක් නැහැ. ආමත් නැහැ. හරි. ලක් එක හොඳ නැහැ. ක්‍රිස්ටල් නැහැ. මේ ස්පීඩ් එකත් එක්ක ප්ලේ කරන්නයි වෙන්නේ. බලමු. ඔන්න ක්‍රිස්ටල් එකක් ආවා. හැබැයි අල්ලගන්න බැරි වුණා. එහෙමත් වෙනවා සමහරලාට නේද? ක්‍රිස්ටල් එක ආවා අල්ලගන්න බැරි වුණා. ඔන්න තව ක්‍රිස්ටල් එකක් ආවා අල්ලන්න ගිහලා ගේම් ඕවර්. ගේම් එක අමාරුයි දැන්. හරි. ඉතින් ක්‍රිස්ටල් එක එන ටයිම් එක තව චූටක් අඩු කරමු පුතේ. හතරක් විතර දාමු. නැත්තම් පවුනේ ගේම් එක ගහන කට්ටිය. හරි. තේරුණා? දැන් මේ වගේ එකක් කරගන්න පුළුවන් වෙයි තනියි. ටිකක් විතර පුළුවන්. ටික දුරක් පුළුවන්. කොතන දවල් එන්නේ? අන්න දැන් ක්‍රිස්ටල් එක නේද? ඔච්චර ගොඩක් හිතන්න නෑ නේද? හිතන්න බැරි වෙයිද ඔච්චර ගොඩක්? හරි කමන්නේ. චුට්ට චුට්ට ඉස්සලා පුරුදු වෙන්න. අන්න ක්‍රිස්ටල් දෙකක්ම හම්බුණා. දැන් ක්‍රිස්ටල් උත් වැඩනවා. ක්‍රිස්ටල් වැඩන එක ඉවර වෙනවා. ඉතින් මේක වගේ අර ගේම් එකේ ඊළඟ ලෙවල් එකට යන්න ලකුණු මෙච්චරක් තියෙනවා නම් ඊළඟ ලෙවල් එක එහෙම එම තව ඩිවලොප් කරන්න පුළුවන්. මේ ටික කරලා බලමුද? මන් දෙන්නද කෝඩ් එක. හරි. මේ තියෙන්නේ ටෙනිස් බෝලේ කෝඩ් එක. මේ පාටවල් හොයාගෙන ඉද්දි ඔයාලට හොයන්න බැයි නම් ලේසිම දේ තමයි පාටින් හොයන්න. කහ පාට එකක් නම් මං අරන් තියෙන ඉවෙන්ට්ස් වලින්, තැඹිලි පාට එකක් නම් අරන් තියෙන කන්ට්‍රෝල් වලින්, ඒ වගේම තද තැඹිලි පාට නම් වේරියබල් වලින්, නිල් පාට එකක් නම් මම මෝෂන් වලින්, දම් පාට එකක් නම් ඩොක්ස් වලින් තමයි අරන් තියෙන්නේ. හරි. ලා නිල් පාට නම් සෙන්සින් වලින්. හරි මේකේ ස්ක්‍රීන් ෂොට් එකක් දාගන්න. හරි නේද? ඒ වගේම මේකෙත් මේකනම් පුංචි වැඩක්. පැඩල් එකට මොකුත් නැහැ. පැඩල් එක නිකන් මූව් වෙනවා විතරයි. ක්‍රිස්ටල් එකෙත් හරි. දැන් ඔයක කරලා බලන්න. ගැටලු ආවොත් එවන්න. කරලා ඉවර වෙලා මේක ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ෆයිල් සේව් ටු යර් කම්පියුටර් කියලා. ඊට පස්සේ මට වට්ස්ඇප් එකෙන් දාන්න. මම බලන්න ඕපන් කරලා මොනවාද තියෙන අවුල් කියලා. අවුල් වුණොත් මේක බලාගෙන කරන හින්දා කරන්න බැරි වෙන එකකුත් නැහැ. හරි නේද? ප්‍රශ්න තියෙනවද දැනට? නෑ සර්. හරි. දැන් මේක සේව් කරාට පස්සේ මේක වැහුවට කමන්නේ නැහැ. ආ සේව් කරාට පස්සේ මොකද කරන්නේ? සේව් කරාට පස්සේ වට ඕන වෙලාවක මේක ලෝඩ් ෆ්‍රොම් කම්පියුටර් කියලා ගන්න පුළුවන්. ඒ නරසෝ ඒ කියන්නේ වනේ අන්සේව් චේන්ජස් will be lost කියලා. ඔව් ඉතින් ඒක තමයි. සේව් කියන එකට යන්න. එතකොට මේක සේව් වෙනවා. ඊට පස්සේ ක්ලෝස් කරන්න යද්දී එන්නේ unsaved changes will be lost කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ignore කරන්න. මොකද ඔයාගේ ඔක්කොම changes ටික ඇවිල්ලා තියෙන්නේ. හරි. හරි. එහෙනම් පුතේ අපි ඊළඟ දවසේ කතා කරමු. ඊළඟ ටික මම හිතනවා මේකෙන් පොඩ්ඩක් inspire වෙන්න ඇති. game එකක් හදලා බලන්න. problem ඉගෙන ගන්න. assign කරන්න පුළුවන් වැඩ.
ලොජිකල් තින්කින් දියුණු වෙනවා අනිවාර්යයෙන්ම මැත්ස් එහෙම සයන්ස් හොඳට කරන්න පුළුවන් කරන්න පුළුවන් නේද හරි එහෙනම් අපි සතිය හම්බෙමු Thank you, sir. Welcome.